ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම The Ten Sri Lanka YouTube channel එකට. ලේකන් ඉතිහාසයේ ක්‍රීඩාවන් ගැන පොත් රාශියක් ලියවලා තිබෙනවා. හැබැයි ලෝක ලේකන් ඉතිහාසයේ වැඩිම පොත් ප්‍රමාණයක් ලියවිච්ච ක්‍රීඩාව තමයි චෙස් ක්‍රීඩාව. ඉතින් චෙස් ඉගෙන ගන්න ආස ඔයාට මම අරන් එන දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් අද මේ වීඩියෝ එක පළවෙනිවට බලන මගේ යාළුවන්ට මම හිතනවා මගේ පළවෙනි වීඩියෝ එක බලලා වණ හොඳයි කියලා. යන්න මගේ ප්ලේලිස්ට් එකට. ප්ලේලිස්ට් එකට ගිහිල්ලා චෙස් කියලා කැටගරි එකක් තියෙනවා. ඒ කැටගරි එකේ යතේ මගේ පළවෙනි වීඩියෝ එක. ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලලා වණ ඔයාලට තවත් ලේසි වෙයි කියලා හිතනවා. හොඳයි. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. මුලින්ම කියලා දෙන්න චෙස් බෝඩ් එක ගැන. මේ තියෙන සාමාන්‍ය චෙස් බෝඩ් එකක්. ඉතින් මේ චෙස් බෝඩ් එකේ මුලින්ම ගත්තොත් මේ වගේ එකපැත්ත කෙළවරක ඉඳන් ගත්තොත් A B C D E F G H කියලා කොටු අඩක් නම් කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තට 1 2 3 4 5 6 7 8 කියලා කොටු අඩක් නම් කරලා තියෙනවා. ඉතින් ඔක්කොම මේ විදිහට 8 වරක් අට කොටු 64ක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙහා පැත්තෙන් බලන කෙනෙකුට පේන්න පුළුවන් වෙන විදිහට A B C D E F G H කියලා ඒ පැත්තටත් කොටු අටක් නම් කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තේ 1 2 3 4 කියලා ඒ පැත්තෙන් බලන කෙනෙකුට පේන හැඩයට ඉලක්කම් 8ක් නම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔක චෙස් බෝඩ් එක මේකේ ඉතින් කළු කොටු 32ක් තියෙනවා සුදු කොටු 32ක් තියෙනවා ඔක්කොම කොටු 64ක්. මේක කළු සුදු කියලාම නියමයක් නැහැ. මේ බෝඩ් එක වගේ කොළ පාටයි සුදු පාටයි. ඔන්න දුමුරු පාටයි සුදු පාටයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔන දීගින් තියෙනවා. ඉතින් ඉත්තු ගත්තොත් එක පිළකට ඉත්තු 16ක් ගානේ හම්බෙනවා. සුදු 16යි කළු 16යි. ඉතින් දැන් මම ඔයාලට මේ ඉත්තු ගැන හඳුන්වලා දෙන්නම්. ඉතින් මුලින්ම හඳුන්වලා දෙන්නම් මෙන්න මේ ඉත්ත. මේ තමයි පොන්. චෙස් බෝඩ් එකේ ඉන්න මිටිම ඉත්ත. පොන් එහෙම නැත්නම් සාමාන්‍ය සෙබලෙක් කියලා තමයි හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ ඉත්ත පොන්ස්ලා. ඊට පස්සේ මෙන්න මේ ඉත්ත අශ්වයෙක් හැඩයට ඉන්නේ. මෙන්න මේ ඉත්ත නයිට්ලා. ඕල් දන්න නයිට්වරු. ඉතින් ඉස්සර යුද්ධයට යද්දී නයිට්වරු හිටියා. එන්නේ නයිට්වරු නියෝජනය කරන ඉත්තෙක් තමයි මේ. නයිට්. ඊළඟට බිෂොප්. බිෂොප් වඳුර ගන්න ලේසි මෙන්න මේ වගේ පොඩි කට්ටයක් තියෙන. හරියට අර කැටේක වගේ කාසියක් දාන්න පුළුවන් වෙන විදිහ. මෙන්න මේ වගේ කට්ටයක් තියෙන. ඉතින් බිෂොප් හරියම ලේසි වඳුර ගන්න එක. හොඳයි. ඊට පස්සේ මෙන්න මේ ඉත්ත බලකොටුවක් හැඩේට. නිකන් කාසල් එකක් වගේ. මෙන්න මේ ඉත්තට අපි කියන්නේ රුක් කියලා. ඊට පස්සේ මෙන්න මෙයා. මෙයා තමයි චෙස් බෝඩ් එකේ වටිනාම කියන ඉත්ත. මේ තමයි කිං. මේවා හරිය අඳුර ගන්න ලේසි. මෙන්න මේ උඩින් කුරුසයක් වගේ හැඩයක් තියෙනවා. මේ කුරුස හැඩය තියෙන. මෙයා තමයි කිං. ඊට පස්සේ මෙන්න මෙයා. මේ කුයින්. කුයින් අඳුර ගන්න ලේසි රජිනකගේ ඔටුන්නක් හැඩයට වගේ කට්ට තියෙනවා. ඉතින් මෙතන අපිට කුයින්ව අඳුර ගන්න ලේසි. මේ කිං. ඉතින් දැන් අපි ඉගෙන ගමු මේ චෙස් බෝඩ් එකේ ඉත්තු හරියාකාරව අසුරන්නේ කොහොමද කියලා. මෙන්න මේ පොඩි ඉත්තු පේලිය තියෙන්නේ පෝන්ස්ලා සෙට් එක නැත්නම් සාමාන්‍ය සෙබුල් සෙට් එක. මෙන්න මේ පෝන්ලා සෙට් එක දෙවෙනි කොටුවේ 1 2 දෙවෙනි කොටුවේ මෙන්න මේ විදිහට අහුරනවා. එක පේලියට පෝන්ස්ලා සෙට් එක මෙන්න මෙහෙම අහුරා ගන්නවා. ඊට පස්සේ ඊළඟ ඉත්ත මෙන්න මේ රොක් ඉන්නේ බලකොටුවක් හැටි තිත්ත. මෙන්න මේ ඉත තමයි මෙන්න මේ පැති කෙළවරෙන්ම තියාගන්න. ඊළඟට නයිට්වරය. නයිට් B කොටුවේ. ඊළඟට බිෂොප් C කොටුවේ. ඊට පස්සේ ක්වීන්. ක්වීන්ව අපි තියන්නේ D කොටුවේ. නිතරම මතක තියාගන්න ක්වීන්ව D කොටුවේ. කිං E කොටුවේ. ක්වීන්කින් පටලා ගන්න එපා. කිං E කොටුවේ. ක්වීන් D කොටුවේ. නිතරම අපි කිං ව තියන්නේ E කොටුවේ, ක්වීන් ව තියන්නේ D කොටුවේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒ වගේම රුක් ව තියනවා ඊනෙම්ම, නයිට් ව තියනවා ඊළඟට, බිෂොප් ව තියනවා ඊළඟට. හරිනේ. රුක්, නයිට්, බිෂොප්, ක්වීන්, කිං. ඔන්න ඔය පිළිවෙලට තමයි ඉත්තුන් අහුරන්නේ. ඉත්තුන් අහුරද්දී ඔයාලා දැනගන්න ඕන මෙන්න මේ එක තියෙන පැත්ත තියෙන්නේ. එක තියෙන පැත්ත අහුරන්නේ සුදු ඉත්තු. ඊට පස්සේ අට තියෙන පැත්ත තියෙන්නේ. අට තියෙන පැත්ත අහුරන්නේ කළු ඉත්තු සෙට් එක. ආයි විශේෂයෙන් මතක තියෙනවා මම ඉස්සර කිව්වා වගේ කිං ව නිතරම අහුරන්නේ E කොටුවේ. හරිනේ. ඔන්න ඔය කාර්යයට තමයි සම්මතයේ විදියට චෙස් ඉත්තුන් අපි අහුරගන්නේ. ඔන්න එහෙනම් මගේ දෙවන චෙස් වීඩියෝ එකත් අරගෙන මම ඔයාලා හම්බෙන්න ආවා. අද ලෙසන් එකේ අද පාඩුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න තවත් කෙනෙකුට ඉගෙන ගන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම channel එක හොඳයි නම් channel එක subscribe කරලා තියාගන්න. මුත් තුන්වෙනි වීඩියෝ එක ළඟදී මම නිකුත් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්න එපා. හොඳයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.